දූෂණය වංචාව නාස්ති ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන් ටෙලිවිෂන් ටෙලිවකිය අද ලියන්නේ 393 වැනි ටෙලිවකිය යාන්තම් එක දෙවෙන ප්‍රශ්නයක් අහවරයි නේද ඒ කියන්නේ මේ සෞඛ්‍ය ඇමතිකම කෙහෙලියගෙන් මේ රමේෂ් පතිරණට දුන්නනේ නේද ඒ කියන්නේ මේ කොන්දොස්තර වෙනුවට දොස්තරපත් කළා කියලා ඉතින් සමහරු නම් කියන්නේ හොඳේ ඒ කියන්නේ මේක මාර රට කෙහෙලියට පාර්ලිමේන්තුවේ විශ්වාසය පළ කරලා තාම මාසයක්වත් ගියේ නෑ නේද කෙහෙලිය විශ්වාස බංගේ දින්නා ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය කෙහෙලියට කිව්වා ඔයා අපිට විශ්වාසයි කියලා නේද සෞඛ්‍ය වංචා දූෂණ හොරකම් අක්‍රමිකතා බාල බෙහෙත් හොර අත්සන් ආ ඒවට කෙහෙලිය ඔයාගේ සම්බන්ධයක් නෑ කියලා තමයි ඔය පාර්ලිමේන්තුවේ බහුතරය කෙහෙලියට අත උස්සල ඡන්දය දීලා කිව්වේ නේද? ඒ කියන්නේ අපිට ඔයා විශ්වාසයි කියලා නේද? පාර්ලිමේන්තුව එහෙම කියද්දි දැන් ජනපති රනිල් කියනවා මට ඔයාව විශ්වාස නෑ කියලා නේද? එහෙමද හිතෙන්නේ? රනිල් හිතවාදින්නම් කියන්නේ එහෙම තමයි. අපේ ජනාධිපතිතුමා ඔන්න කෙහෙලියව දොට්ට දැම්මා කියලා. හැබැයි ඇත්තටම කෙහෙලියව දොට්ට දැම්මේ නෑනේ නේද? එහෙම දොට්ට දැමීමක් උනේ නෑ. වෙන ඇමතිකමක් දුන්නා. ඒ කියන්නේ ස්ථාන මාරුවක්. හොඳේ. එහෙම නැතුව මේ දඬුවමක් එහෙම නෙවෙයි. හරිය. අපි හිතමු කෙහෙලිය සෞඛ්‍ය ඇමතිකමේ ඉන්නකොට. අපි උපකල්පනය කරමුකෝ මෙහෙම. ඇත්තටම දූෂණ වංචා හොරකම් වලට, හොර අත්සන් වලට. ඒවට අපි හිතමු කෙහෙලිය සම්බන්ධම වුණා කියලා එහෙමනම් ඇමතිකම මාරු කරලා හරියන්නේ නැහැ නේද දඬුවමක් දෙනවා මිසක් ඈ හොඳයි එහෙම නැත්නම් අපි මෙහෙම උපකල්පනය කරමුකෝ කෙහෙලියේ කිසි දෙයකට සම්බන්ධ නැහැ හැබැයි කෙහෙලිය පරිපාලනමය වශයෙන් දුර්වලයි කියලා නේද ඒ නිසායි සෞඛ්‍යයට බාල බෙහෙත් ආවේ හොර බෙහෙත් ආවේ හොර අත්සන් ගැහුනේ නේද එතකොට ඒ දුර්වල පරිපාලනය නිසායි කියලා හරිද දැන් එහෙමනම් එයාගේ පරිපාලනයත් දුර්වල නම් තව ඇමතිකමක් දීලා හරියන්නේ නැහැ නේද පරිසරය වගේ ඇමතිකමක් නේද හොඳට මතක තියාගන්න ජනපති රනිල්ලා වගේ අය තව අවුරුදු 100ක් නෙමෙයි 200ක් මේ රට කළත් සිංගප්පූරුවේ ලී ක්වාන් යූලා නම් මේක ඇතුලේ බිහි වෙන්නේ නැහැ කියලා හරිය ඒකට හොඳම උදාහරණය ඔය සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ඒ පුංචි රට ලෝකයේ හැමියෝ ඔසවා තබූ කාරණා දෙක තේරුම් ගන්න. ඒ කාරණා දෙක අපි අධ්‍යයනය කරන්නට ඕනේ. එක තමයි දූෂණයට වංචාවට තිත තියපු එක. දූෂණයට වංචාවට තිත තියපු එක. දෙක තමයි ලී ක්වාන් යූ ඇමතිකන් දුන්නෙම කුසලතාවයේ දක්ෂතාවයේ පදනම් කරගෙන. හොඳේ කුසලතාවයේ දක්ෂතාවයේ පදනම් කරගෙන. ඒකට මෙහෙ නේද? ලී ක්වාන් යූගේ හොඳම මිතුරා ටේචන් වොන් ඇත්තටම ඇයි සීද විනසාගත්තේ? ඔහු වංචාවකට හසු වුණා. ඔහු දැනගෙන හිටියා තමා සම්බන්ධ වූ අල්ලස් ක්‍රියාවෙන් ගැලවීමක් නැහැ කියලා. ලී ක්වාන් යූ තමාට ජීවිතාන්තයේ දක්වා හිරදඬුවමක් දෙනවා කියලා ලී ක්වාන් යූගේ හොඳම මිතුරා දැනගෙන හිටියා. ඒ නිසා ඔහු සියදි විනාසාගත්තා. විසක් එන්නත් කරගෙනයි මේ සියදි විනාසාගත්තේ නේද? අපේ උන්දලත් එහෙම බය වුණා නම් නේද? එහෙනම් අද බීතකටවත් දියවන්න අපි කෙනෙකු හොයාගන්න බැරි වෙනවා නේද? එන්නත් ඉතින් ආයේ අමුතුවෙන් ගේන්න උනේත් නැහනේ නේද? මොකද කෙහෙලියලා ගෙන්නපු තරමක් ගෙන්නුවේ ඉතින් මේ විෂ එන්නත් නේ නේද? ඒව ගහගත්තා නම් ඉතින් කොහොමත් ලේසියෙන්ම යන්න තිබ්බා. හොඳේ. හොඳම මිතුරගේ මරණ ගෙදර ගිහිල්ලා ලී ක්වාන් යූ මොකක්ද කිව්වේ? මිතුරගේ සමු ගැනීම දුකක් තමයි. නමුත් මට සිංගප්පූරුවේ දරුවන්ගේ අනාගතය මිතුරා වෙනුවෙන් බිලිදෙන්න බෑ කිව්වා. කොහොමද වචන ටික? මිතුරගේ සමු ගැනීම දුකක්. ඔව්. ඔයා සියදි විනාසාගත් එක මට වේදනාවක්. නමුත් මට සිංගප්පූරුවේ දරුවන්ගේ අනාගතය මේ වගේ මිතුරෙක් වෙනුවෙන් බිලිදෙන්න බෑ කිව්වා. ඔන්න ලී ක්වාන් යූ හොඳේ ඒකට මෙහි සෙට් එක සංගීත පුටු තරඟේ වගේ ඒ ඇමතිකමට චෝදනා එනකොට වෙන ඇමතිකමක් දීලා එතනින් මාරු කරලා යාන්තම් ෂේප් කරනවා නේද ඒකයි අර ටෙලිවෙකි ආරම්භයේදීම කිව්වේ මේක මාර රටක් කියලා අපේ රටේ ඉතිහාසයේ තුලත් වර්තමානයේත් මේ වනතෙක් එක හිරේ ගිය හොරෙක්ගේ නම කියන්න ආ සීනි හොරු හිටියා සුදුලූණු හොරු හිටියා බදු හොරු හිටියා මහ බැංකු හොරු හිටියා ග්‍රීක බොන්ඩ් හොරු හිටියා පොහොර නැවේ හොරු ඉන්නවා අක්ෂිකාච හොරු ඉන්නවා ගල්ලංගුරු හොරු ඉන්නවා හරිද ඔය එක උන්ද කෙනෙක්වත් ගියාද කියන්න කවුරුත් ගිහිල්ලා නැහැ ආයි වෙලාවක ඔය ඔක්කොගෙම ගණන් හිලව් එකම ටෙලිවකියකින් මතක් කරන්න හොඳේ
මේ පාලකින් සෙට් එක අපිට ලොසින්ජර දීලා තවත් අපිව රවට්ටමින් ඉන්නවා කියලා මතක තියාගන්න. ජනපති රනිල් ඒ පුටුවෙන් මේ පුටුවට ඇමතිකම් මාරු කරලා දීලා ඔන්න මම සෞඛ්‍ය ප්‍රශ්න විසඳුවා වගේ සීනි බෝල ලොසින්ජර උත්තර දෙනකොට එයි ගතිජාත මිත්‍රයා මහින්ද රාජපක්ෂ කියනවා විදුලි බිල වැඩි කරපු එක වැරදි. මේ අපිටත් හරි අමාරුයි. අපිටත් ගෙවා ගන්න හොඳටම අමාරුයි කියලා නේද? අහලා බලන්නකෝ. විදුලි බිල ගැන නම් පොඩක් ඒක නම් ජනතාව බොහොම අමාරුයි. අපිටත් බොහොම අමාරුයි ඉන්නේ. මොන අමාරුවක්ද ඔහෙලට? පුතාගේ මගුලේ එක දවසක, ඒ කියන්නේ පුතාගේ වෙඩිමේ එක දවසක විදුලි බිල 126. ඔය අපූර්වට පුත්තලා മന്ത്രി ගෙව්වේ ඈ? ඔහෙලට මොන අමාරුවක්වත් නැහැ. අමාරුව ජනතාවට හොඳේ. ඔය පාර්ලිමේන්තුවේ කිසිම කෙනෙකුට අමාරුවක් නැහැ. මොකද ඔහෙලට කන්ට නැද්ද? ඈ? BMW වලට තෙල් ගහගන්න සල්ලි නැද්ද? පව් අප්පා, නිල නිවාසවල වහල තෙමෙනවද හිල්ද? පොල් අතු වලින් ටකරන් වලින් වතුර වැක්කිරනවද? ඈ? ළමයි කිරිපිටි ඉල්ලලා ගල් හඬා වැටෙනවද? බිස්කට් එකක් දී ගන්න බැරි ඈ? බිස්කට් එකක් කන්ට නැති පුංචි උන් ඔහෙලගේ හඬා වැටෙනවද? නෑ. ඔයලගේ දරුවෝ ඉන්නේ පිටරටවල් වල. ඔයලගේ සැප කණේ කියලා අද ටෙලිවිකි අවසන් කරන්නේ රටේ ජනතාවගේ දුක මුළු ඇඟ පුරාම කියලායි. හොඳේ මුළු ඇඟ පුරාම රටේ ජනතාවගේ දුක ගලනවා කියලා අද ටෙලිවිකි අවසන් කරනවා.